අයිබෝවන් ස්පුට්නික් ජපන් සරසවියේ YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්න ගමන් අද මම ඔගොල්ලට හඳුනා දෙන්න යන්නේ තවත් සුවිශේෂී පියවරක් ස්පුට්නික් ජපන් සරසවියේ. එනම් මෙතෙක් කල් කුරුණෑගල ප්‍රධාන ශාඛාව ලෙස පවත්වාගෙන යමින් අපි වසර 20ක් තිස්සේ ජපන් භාෂා පන්ති පවත්වාගෙන යමින් තිබෙනවා. ඒ අනුව ප්‍රධාන කැම්පස් එක කුරුණෑගල පිහිටුවා තිබෙනවා. මේට නව අරුතක් එක් කරමින් මේ දක්වා විශාල පිරිසකින් අපිට කෙරුණු ඉල්ලීමක් තමයි කොළඹ ප්‍රදේශයේ ශාඛාවක් ආරම්භ කරන ලෙස. ඒ අනුව අපි තවත් ඉදිරියට පියවරක් තැබුවා. කොළඹ පිළියන්දල ප්‍රදේශයේ මිරිස්වතර ආසන්නයෙන් 306/11 සපුමල් පෙදෙස අපි කොළඹ ශාඛාව ආරම්භ කළා. එහි අධ්‍යක්ෂිකාව ලෙස මේ වන විට දීපානි ශ්‍රියා ධර්මරත්න මැතිනිය කටයුතු කරමින් සිටිනවා. ඇය ජපානයේ විශාල කාලයක් පදිංචිව සිට ලැබුණු තම අත්දැකීම්, ඒ වගේම වසර 10කට ආසන්න කාලයක් ජපන් භාෂාව උගන්වා ඉතාමත් විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන්න අයෙක්. තවත් ජපන් භාෂා ආචාර මණ්ඩලයක් සමග එකතුව ඇය කොළඹ ප්‍රදේශයේදී ස්පුට්නික් ජපන් සරසවියේ කොළඹ ශාඛාවෙහි වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා. කොළඹ ශාඛාව තුළ මේ වන විට පන්ති පැවැත්වෙන ආකාරය මම දැනුම් දීම මගේ යුතුකමක්. සතියේ දින යන්හි සෞදා අඟහරුවදා බදාදා යන දින යන්නේ N5 සඳහා, එනම් JLPT, NET, JLCT වැනි ජපන් භාෂාවට අදාළ ජාත්‍යන්තර විභාගයන්හි N5 මට්ටමේ විභාගයන් සඳහා මාස 4ක් කාලයක් සතියේ දින 3ක, එනම් සෞදා අඟහරුවදා බදාදා යන දින යන්නේ පන්ති පැවැත්වෙනවා. ඒ වගේම N4 මට්ටම වෙනුවෙන් පන්ති පැවැත්වීම සිදු කර ලබන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි. එවගේම රැකියාවන් වල නියුක්ත වන්නන්, එවගේම පාසල් යන සිසු දරුදරියන් මෙම විභාගයට පෙනී සිටිනවා නම් ඔවුන්ට සතිය දිනවල පැමිණීමට බෑ. ඔවුන් වෙනුවෙන් පන්ති පැවැත්වීම ඉරිදා දිනයන්හි පෙරවරු 9 සිට සිදු කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ විභාගයන් තුළ විශේෂයෙන් O-level සහ A-level විභාගයන් සඳහාද ජපන් භාෂාව තෝරා ගත හැකි. ඒ විෂය වෙනුවෙන් ඊට අදාළ පන්ති සෙනසුරාදා දින යන්නේ පෙරවරු 9 සිට 11 දක්වා O-level විභාගය වෙනුවනුත්, 11 සිට 1 දක්වා A-level විභාග වෙනුවනුත් පන්ති පැවැත්වෙනවා. ඉතින් අපි ආරාධනා කර සිටිනවා මේ වන විට වසර 6කට වඩා කාලයක් මෙම ස්ථානය තුළ ජපන් පන්ති පැවැත්වමින් තිබෙනවා, විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. ස්පුට්නික් ජපන් සරසවියේ කොළඹ ශාඛාව මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි කොළඹ ශාඛාවටත් ඔගොල්ලෝ පැමිණෙන්න මේ සමග දිස්වෙන අංකවලට කතා කර ලියාපදිංචි වෙන්න පුළුවන්. තමන්ගේ ජපන් සිහිනය සැබෑ කරගෙන ජපානයේ රැකියාවකට යම් වෙනුවෙන් හෝ ජපානයේ උසස් අධ්‍යාපනයට යම් වෙනුවෙන් ජපන් දැනුම ප්‍රවර්ධනය කර ගැනීම පිණිස කොළඹ ශාඛාවටත් පැමිණෙන්න